අයිබෝවන් මම ජයන්ත කෝවිලගොඩගේ ශ්‍රී ලංකා බිස්නස් ටීවී අද ඔබට කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදුලි සංදේශ සමාගමක් වන ඩයලොග් ආසියාටා සමාගම මේ ආර්ථික අර්බුදයේ හමුවේ ලැබපු දවැන්ත අලාභය පිළිබඳව නවතම ගිනුම් වාර්තා එලිදක්වල තිබෙනවා ඩයලොග් ආසියාටා සමාගම ඔබ දන්න විදිහට ස්ථාවර ඒ වගේම ජංගම දුරකථන වගේම केबल रूपवाहिनी नालिकावक पवत्वागिन अनवा डायलॉग आसियाटा समागम मे समागम 2022 हतरवन कार्तुव ए कियन्ने अंतिम मास तुनेदी रुपियाल बिलियन 8.2 क अलाभयक वार्ता करला तिबेनवा मुलु वर्षय ए कियन्ने समस्त वर्षयेदीम समागम लबा गनिपु अलाभय रुपियाल बिलियन 33 मेकट प्रधानतम हेतुव बवट पत्वेला तिबेन्ने අපි මුලින්ම ශ්‍රී ලංකා බිස්නස් ටීවී විදිහට මේ කතාව කිව්වා වර්තමානයේ පොලී අනුපාතය ඉහළ දැමීම නිසා මේ ව්‍යාපාරවලට තමන්ගේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් විශාල පිරිවැයක් දරන්න සිද්ධ වෙලා තිබෙනවා මෙන්න මේ නිසා ඩයලොග් ආසියාටා සමාගමටත් මේ මූල්‍ය වර්ෂයේ වගේම අවසාන කාර්තුවේදීත් විශාල මූල්‍ය පිරිවැයක් දරන්න සිද්ධ වෙලා තිබෙනවා ඒ වගේම බලශක්ති පිරිවැයත් මේ සමාගමේ විශාල විදිහට ඉහළ ගිහිල්ලා තිබෙනවා. ඒකට ප්‍රධානතම හේතුවක් බවට පත් වෙන්නේ රුපියල අවප්‍රමාණීය වීම නිසා ඒ බලශක්තිය සඳහා වැය කරන්නට සිදු වෙච්ච වියදම විශාල විදිහට ඉහළ යෑම. එතකොට මේ සමාගම් වල කොටස් කරුවන්ට කොහොමද මේක බලපාන්නේ? සාමාන්‍යයෙන් සමාගමක මේ ලාභ අලාභ ගිණුම් විමසා බලනකොට බලන දෙයක් තමයි කොටසකට අදාළ ලාභයක්ද පාඩුවක්ද තිබෙන්නේ කියලා. ඒ කියන්නේ මේ ලාභ පාඩු ඒ කොටස් හිමියන්ට බෙදලා තියෙන කොටස් ප්‍රමාණයෙන් බෙදලා ගත්තහම ඒ කොටසකට අදාළ ලාභය හෝ පාඩුව එනවා. එතකොට ඩයලොග් ආසියාටා සමාගමේ 2022 හතරවන කාර්තුවේදී කොටසකට අදාළව පාඩුවක් තමයි වාර්තා කරලා තිබෙන්නේ. ඒක රුපියල් 1.01යි. එවගේම සමස්ත මූල්‍ය වර්ෂයේදී ඩයලොග් ආසියාටා සමාගම කොටසකට අදාළව පාඩුවක් තමයි වාර්තා කරලා තිබෙන්නේ. මේ පාඩුව රුපියල් 4.04යි. තවදුරටත් මේ මූල්‍ය වාර්තා විශ්ලේෂණය කරගෙන යන විට අපිට පේන දේ තමයි වාර්ෂික විනිමය පාඩුව ඉතාම සුවිශාල ප්‍රමාණයක් රුපියල් බිලියන 30.2 ක වාර්ෂික විනිමය පාඩුවක් වාර්තා කරලා තිබෙනවා ඩයලොග් ආසියාටා සමාගම. ඒ වගේම හතරවන කාර්තුවේදී 2022 වසරේ හතරවන කාර්තුවේදී සමාගමේ ආදායම රුපියල් බිලියන 56.9ක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා. ඒක 2021 හතරවෙනි කාර්තුවේ ආදායම විදිහට තිබුණේ රුපියල් බිලියන 37.1යි. ඔබට පේනවා නේද සුවිශාල විදිහට විශාල විදිහට තමන්ගේ ආදායම වර්ධනය වෙලා තිබෙනවා. මේකටත් ප්‍රධාන හේතුවක් බවට පත් වෙන්නේ උද්දමනය. උද්දමනයත් එක්ක මේ බහඬ හා සේවාවල මිල ඉහළ යෑමත් එක්ක මේ සමාගම් වල ආදායම් ඉහළ යනවා. හැබැයි ගැටලුව තියෙන්නේ වියදම පැත්තේ. වියදම බැලුවාම ඩයලොග් ආසියාටා සමාගමේ 2022 හතරවන කාර්තුවේ වියදම රුපියල් බිලියන 35ක් වෙලා තිබෙනවා. මේක 2021 හතරවන කාර්තුවේදී තිබුණේ රුපියල් බිලියන 20ක් විදිහට. රුපියල් බිලියන 15ක 20 ඉඳලා 35 වෙනකන් රුපියල් බිලියන 15ක විශාල විදිහට වියදම් වැඩි වෙලා තිබෙනවා. මෙන්න මේ හේතු නිසා තමයි ඩයලොග් ආසියාටා සමාගම මේ අලාභ වාර්තා කරලා තිබෙන්නේ. මේකත් මේ ආර්ථික අර්බුදයක් එක්ක ගැට ගැහිච්ච දෙයක්. අපිට පේන දේ තමයි මේ තත්ත්වය තුල, ඒ කියන්නේ ආර්ථික අර්බුදය තුල කැපී පෙනෙන සමාගම් වල මූල්‍ය වාර්තා බැලුවම පේන දේ තමයි බොහෝ සමාගම් අලාභ ලැබමින් තිබෙන බව. මේ වගේම ඔබට වැදගත් ඔබට අවශ්‍ය මූල්‍ය වාර්තා ඒ වගේම මූල්‍ය තොරතුරු පිළිබඳව ඉදිරියට ශ්‍රී ලංකා බිස්නස් ටීවී විශ්ලේෂණය කරලා තොරතුරු ඉදිරිපත් කරන සූදානම්. අපි ආරාධනා කරනවා මේ වගේම තොරතුරු දැනගන්න subscribe කරන්න ශ්‍රී ලංකා බිස්නස් ටීවී.